උසස් පෙළ ඕන විෂය ධාරාවකින් S3ක් තියෙන අනම් විභාගේ පාස් නම් රජයේ විශ්වවිද්‍යාලයකින් අවුරුදු 4 ගෞරව උපාධියක් කරන හැටි අද කියන්න යන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරන BMS Honors Degree. මේකට කියන්නේ Bachelor of Management Systems Honors Degree. අවුරුදු 4ක පාඨමාලාවක් ඕගොල්ලෝ විද්‍යාව, වාණිජ, ගණිතය, කලා, ටෙක්නොලොජි, තාක්ෂණ වේද ඕන විෂය ධාරාවක් කරලා S3ක් තියෙනවා නම් මේක හදාරන්න පුළුවන්. අනික අතට විවෘත විශ්වවිද්‍යාලය නිසා මේ වරම විභාගය කරලා තියෙන්න ඕනේ නැහැ. ඉස්සර විභාගය කරලා තිබුණත්, ඒ කියන්නේ පරම විශ්වයේ වුණත්, ඔයගොල්ලෝ වයස්ගත වුණත් වයස සීමාවකුත් නැහැ. ඕනම කෙනෙකුට මේ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය විවෘත වෙලා තිබෙනවා. ඒ ලෙවල් ෆේල් වුණා නම් ඔයාලට කරන්න වෙනවා ඕපන් යුනිවර්සිටියේ තියෙන පදනම් පාඨමාල. අපේ තව වීඩියෝ එකක් තියෙනවා ඕපන් යුනිවර්සිටියේ තියෙන පදනම් පාඨමාල පිළිබඳව. ඒ පදනම් පාඨමාලාවක් කරත් ඔයාලට මේකට ඇතුළු වෙන්න පුළුවන්. මේකට එක අවුරුද්දකට, කියන්නේ එක සෙමිස්ටරයකට 30,000ක් විතර යන්නේ. ඒ කියන්නේ එක අවුරුද්දට 60,000ක් විතර වෙන්නේ. එතකොට 240,000ක් නැත්නම් 250,000ක් වෙනකොට සම්පූර්ණයෙන් ඩිග්‍රියක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ප්‍රයිවට් කැම්පස් වලට වියදම් කරන්න 120,000-30,000 නැත්නම් මේ වගේ ඩිග්‍රියකින් ඔයාලට හොඳ කළමනාකරණ උපාධියක් ලබා ගන්න පුළුවන්. මේ පිළිබඳව අපිට පැවසුවා මෙම උපාධිය සම්පූර්ණ කරපු යමාල් වටවල. ඉතින් ඔහු සඳහන් කරේ මේ උපාධියට විවිධ ක්ෂේත්‍ර රාශියක් කළමනාකරණයට අදාළව, දැන් ඔයා දන්නවනේ Human Resource Management, Marketing, Accounting, Finance මේ වගේ සියලුම විෂයන් ඇතුළත් වෙනවා. අද වර්තමාන ව්‍යාපාර ලෝකයේට රැකිය සොයා ගැනීම සඳහා මේක ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට අවුරුදු 4ක ගෞරව උපාධියක් තියෙන නිසා පිටරට විදේශගත වීම සඳහා මේ උපාධිය ප්‍රයෝග කරගන්න පුළුවන්. ඔයාට ලෙක්චර්ස් කරන අතරේ, ලෙක්චර්ස් තියෙන්නේ වීකෙන්ඩ්ස් වල, ඒ නිසා ඔයාට අනිත් දවස්වල රැකියාවක් කරන්න පුළුවන්. ඉතින් අභ්‍යන්තර ශිෂ්‍යයෙක් සම්පූර්ණ අවුරුදු 4ම විශ්වවිද්‍යාලය ගත කරනකොට ඔයාට වෙනම එක්ස්පීරියන්ස් උත් එක්ක මේ උපාධිය කරගන්න පුළුවන් නිසා වැඩි වටිනාකමක් මේ උපාධියට ඔයාට ලැබෙන එක්ස්පීරියන්ස් උත් ලැබෙන නිසා ඔයා කරන රැකියාවෙන්. හැබැයි මේ උපාධිය සඳහා ඔයාලා ඇප්ලයි කරාට පස්සේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා. ඒ සිලෙක්ෂන් ටෙස්ට් එකට කරුණු තුනක් අයිති වෙනවා. එකක් තමයි ඇප්ටිටියුඩ් ටෙස්ට් එක, අනිත් එක තමයි කොමල් ජෙනරල් නොලෙජ් ටෙස්ට් එක, ඊළඟට මැනේජර්ස්ලගේ කමියුනිකේෂන් ස්කිල්ස් කියලා. මේ සඳහා ඔයාට මේක හදාරන්න යොමාල් වටවල මහතා ඇතර මේ උපාධිය සම්පූර්ණ කරලා ක්ලාස් එකක් සහිතව සමත්විච්ච යොමාල් වටවල මේ පන්ති පවත්වනවා. මේ සඳහා ඔයාට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහිදී මේ උපාධිය පිළිබඳ වැඩිදුරු විස්තරත් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේකදී ඔයගලන්ට බුද්ධි පරීක්ෂණයට අදාළ ගැටලු, සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නෙට මතරේට මුහුණ දෙන්නේ කොහොමද, ඒනම් විවෘත විශ්වවිද්‍යාලය පිළිබඳව සාමාන්‍යයෙන් ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න ටිකක් එනවලු, ඒ පිළිබඳව, ඒ වගේම කළමනාකරුවෙක් දැනගත යුතු ගැටලු, සමහරවිට ඒ වගේ මේ සිටුේෂන් දිලෙන් ප්‍රශ්න අහන්න පුළුවන්, ඒ පිළිබඳව පුහුණුවක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා ඔයාට මේ පල්ලෙහා ලින්ක් එකක් තියෙනවා, WhatsApp group එකක් ඇරලා ඒකට සම්බන්ධ වුණාම එම පන්ති පිළිබඳව, ඒ කියන්නේ මේ සිලෙක්ෂන් ටෙස්ට් එකට ඇතුළු වීමට සින උපකාරයක් ලබා ගන්න පුළුවන්. මේක බාහිර උපාධියක් නෙමෙයි, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් විවෘත විශ්වවිද්‍යාලය UGC එකේ යටතේ පාලනය වෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ඒකේ උපාධිය ඕනෑම තැනක පිළිගන්නවා. ඒ වගේම ඔයාලට අභ්‍යන්තර ශිෂ්‍යෙක් වශයෙන් නාවල විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්. එතන රට පුරා තිබෙන විවෘත විශ්වවිද්‍යාල, කුරුණෑගල, මහනුවර වගේ ශාඛාවලට ගිහිල්ලා ඒකෙදිත් ඔයාලට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ස්ථිර ආචාර මණ්ඩලයක් විශ්වවිද්‍යාලය තුල, ස්ථිර ආචාර මණ්ඩලයක් උගලන්ට මේවා සඳහා උගන්වනවා. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාල දැනනවා ඉතින් හොඳ මුද්‍රිත පොත් සෙට් එකකුත් ඔයගලන් ලබා දෙන. ඉතින් සොයාදෙන යනුව මේවා කරගෙන යන්න අමාරුවක් වෙන එකක් අමාරුවක් නැහැ. මොකද දැන් ඔයගොල්ලෝ සයන්ස් ඩිග්‍රියක් කරොත් එහෙම සමහර ප්‍රැක්ටිකල්ස් තියෙනවා. සමහරවල් නෙමෙයි, කොහොමද ප්‍රැක්ටිකල් තියෙනවොත් මේකෙන් ප්‍රැක්ටිකල් නෑ, න්‍යායාත්මක කරුණු අදාළව තමයි මේ ඩිග්‍රියක් ලබා ගන්න පුළුවන් කළමනාකරණ උපාධිය. ඔයගලන් දෙවෙනි අවුරුද්දේ අවසානයේදී උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව ලබා ගන්න පුළුවන්. ඔයාලට මේකෙදී ක්ෂේත්‍ර 4කට යන්න පුළුවන්. එක්ක ඔයාලට සාමාන්‍ය විදිහට බැචලර් ඔෆ් මැනේජ්මන්ට් ස්ටඩීස් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම ක්ෂේත්‍ර, විශේෂ ක්ෂේත්‍ර, ඒ කියන්නේ බැචලර් ඔෆ් මැනේජ්මන්ට් ස්ටඩීස් ඕනර්ස් ඉන් accounting and finance, ඒ කියන්නේ accounting සහ මූල්‍ය පිළිබඳව ඩිග්‍රිය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බැචලර් ඔෆ් මැනේජ්මන්ට් ස්ටඩීස් ඕනර්ස් ඉන් marketing management, අලෙවි කළමනාකරණය පිළිබඳව ලබා ගන්න පුළුවන්. එම නැත්නම් Bachelor of Management Studies Honors in Human Resource Management. එතකොට මේ වගේ කැමති ක්ෂේත්‍රයක් තෝරාගෙන ඒ ඔස්සේ වැඩදුණු තොරතුරු හදාරලා උපාධි කරන්න පුළුවන්. ඔයාලට මේ පිටවෙන්නේ වැඩදුරු විස්තර ඕනනම් මේ WhatsApp group එකකටත් පල්ලෙහා join වෙන්න. ඒ වගේ විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් මේ පිළිබඳ වැඩදුරු විස්තර දැනගන්න පුළුවන්. අපේ education පිළිබඳව, උපාධි පිළිබඳව වැඩදුරු විස්තර ඕනනම් අපේ channels follow කරලා තබා ගන්න.